අර හොදා තිබ්බ රෙදි ටික වේලෙන්න දැම්ම. මතක් කරලා හවසෙන්ට කරගෙන ඒ වටේ ගෙට ගන්න ඈ. ආරේ හරි මං ගන්න. මං දැන් තව ටිකකින් ලොකු මාමලා ගෙදර යනවා. එන්න රෑවේ. මතක් කරලා රෙදි ටික ගෙට ගන්න ඈ. ආරේ තාත්තා ගිහින් එන්න මං රෙදි ටික අරන් තියන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද රාත්‍රී කාලයේ දිවයිනට බලපාන පරිදි සුලි කුණාටු තත්ත්වයක් පැවතිය හැකි බව කාලවුරු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ආද රෑට සුලි කුණාටු උකුත් දෙනවා කියන්නේ දිවස් තුනට වී නැදී සිටින මේ. මතක කරලා අවසන් කරගෙන ඒ වැඩේ ගෙට ගන්න ඈ. මල කෙලියයි. රෙදි ටික ඇතුලට ගත්තේ නෑ නේද? චුට්ටක්වත් මතක්ුන්නේ නෑනේ. දැන් මොකද කරන්නේ? මොනවා කියලා කරන්නද? මහරෑමේ සුලි කුණාටුව කස්සේ කියලා රෙදි වන්නේ. දැන් ඉතින් කොහොමත් එමිලානේ. ඔන්න ඔය හේට උදේටම ගෙට ගන්නවා. ඈ? කෝරෙදි ටික? පට්ට සිරි. බදබල කවුදයක ජොක්කු ටික ගහේල්ලුවේ ගල් මූසල මංගබට කිව්වා ඊයේ හවසෙන්ට කලින් රෙදි ටික ගෙට ගන්න කියලා. හරි තාත් කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. කලබල නෙමෙයි ඕ ටික ඉක්මට බිමට බාවා. ඔව් ඉලි ලැජ්ජන් බෑ ගමඩම් බෑට ජොක්කු ටික ප්‍රදර්ශනයට එන්නලා වගේ. මම ඔබට කිව්වා ඊයේ හවසෙන්ට කලින් රෙදි ටික ගෙට ගන්න කියලා. ඇහුවද? සෝරි තාත් සෝරි. ඉක්මන් කරලා ඕක බිමට බාවා. තොට පිට අනිද්දාස කඩලන්නේ කුණක් උමා. මෙන්න ගන්න. ඉක්මට ගන්න. විදිරි ගමුදේ. ආහ්. ආ මල්ලි. අප්පට අංකල නේද? මූමෙද මේ ගහ සරසලා. ලස්සන අයියේ. මල්ලිව මේ පැත්තට ආවේ. මෙන්න මේක මල්ලගේ ගිල බලලා ගන්න. තමසුකි නේද? බලවන් එකේ හැටි. ලැජ්ජනතු කියන්න පුළුවන් ද අපේ ගෙදර එකක් කියලා උලකට ගහගෙන ඇවිල්ලා අපි විදුලි වැටේ පෙන්නලා තිබ්බා. ගාගේ හරි ජංගියක් නෙ මල්ලි. අයිතිකාරය ඔයලා දෙන එක මගේ යුතුකම නේ. මම ඉතින් පාරේ මුලේ ඉඳන් ගෙවල් වලින් ගහගෙන ආගෙන ආවා. කාගෙවත් නෙමෙයිලු. මම බැලුවේ මල්ලිලා ගෙවද්ද කියලා. නෑ නෑ ඕක අපේ ගෙදර එකක් නෙමෙයි. ඕක අපේ තමයි. ආ මල්ලිලා නේද? හරි අයිතිකාරය හම්බුණා.